अच्छे हैं। මේ රටේ අද ගොවි ජනතාවට මේ පොහොර දෙනවා දෙනවා කියලා ආණ්ඩුව රවට්ටමින් ඉන්දියාවෙන් නැනෝ දියර පොහොර කියලා ඒ ගෙන්වන ලද පොහොර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල හෙලිදරව්ක් සිද්ධ වුණා මේක ආණ්ඩුව ගනුදෙනුවක් කියලා තමයි කෘෂිකර්ම ඇමතිරා කිව්වේ නමුත් පැහැදිලිවම කියන්න ඕනි මේක පෞද්ගලික ආයතනයකට තමයි අපේ රටේ මුදල් තැම්පත් කළා තියෙන්නේ. එතකොට මේ තැම්පත් කරපු ප්‍රමාණයටත් අද මේ නැනෝදියර පොහොර ප්‍රමාණය ලීටර් ප්‍රමාණය ලැබිලා නැහැ. ඉතින් මේ මේ සම්බන්ධයෙන් අපිට විශාල සැකයක් තියෙනවා. මේ රජයේ දේපොළ එහෙම නැත්නම් මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන්. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි අද සමගි ජන බලවේගයේ හැටියට අපි මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි ඉදිරිපත් කරේ. මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරලා රටට ඒ එවැනි පාඩුවක් එබැනි හානියක් සිදු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න කියලා. දැන් අද ආණ්ඩුව මේ මෙවැනි කාරණා සම්බන්ධයෙන් මාධ්‍ය අද මාධ්‍ය මේවා හෙලිදරව් කරනවා. පාර්ලිමේන්තු තුල කතා කරපු ඒ කාරණයට අදාළව මාධ්‍ය තුලින් මේවා හෙලිදරව් කරා. මොකද්ද ආණ්ඩුව කරන්නේ? මේ හොරකම් වංචා දූෂණ හෙලිදරව් කරන මාධ්‍ය කරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවනවා. මේක එක කාරණයකට විතරක් නෙමෙයි. අපි දැක කාරණා කීපයකට සතෝස සුදුළුණු ගනුදෙනුවේ ඉඳලා දැන් මේ හෙලිදරව් කරන මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවමින් ආණ්ඩුව මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අද හොරු ගැන හෙලි කරන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනල්ලා බය කරන්න හදනවා. හොරු නිදැල්ලේ ඉන්නවා. ඒක තමයි මේ ආණ්ඩුව ලෑස්තිලා තියෙන්නේ. දේන අපි පැහැදිලිවම කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි මේ වෙනකොට පැමිණිලි ගණනාවක් මෙවැනි රජයේ සම්බන්ධ වෙලා මැති අමතිතුරු සම්බන්ධ වෙලා කරපු හොරකම් වංචා දූෂණ සම්බන්ධයෙන් පැමිණිල් ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි අහනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අද දිනෙත් අපි මේ රටේ ජනතාව වෙනුවෙන් මේ පැමිණිල් ඉදිරිපත් කරලා මේවට නිසි ක්‍රියාමාර්ගයක් ගන්නවාද කියන එකත් අපි අහන්න කැමතියි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. රජය මේ 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 හැම කාරණයකදීම මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පාවිච්චි කරමින් ඉන්නේ මේ රටේ හොරකම් හෙලි කරන අය මර්ධනය කරන්න.